අනිත් පැත්තෙන් බැලුවොත් සැලකියුතු හොඳ කාලයක් තියෙනවා. සතුටින් වැඩ කරපන්. සතුටින් වැඩ කරපන්. ඇත්තරම දීප කිරිවලට වන්දියක් එවන්න වෙනවා. එකම ක්‍රමී මේක නම් ඉතින් ආයේ ඊළඟ ආත්මෙක එවන්නද හිතාගෙන ඉතකද. මේ මනුස්ස ආත්මය අරගෙන ආවිල්ලා මේකේ තිරසම් වැඩ කරලා ඊළඟ ආත්මෙදී මේ වන්දිත් එක්ක ගෙවන්නද? දැන් අපි රටේ උන් ගෙවන්නේ පොලිගේ ණය ගෙවන්නේ අරකින් ණය ආරන් ණය ගෙවන්නේ. ඒ වගේ අපි ඩයිල් ඉන්නේ. ඒ වගේ තොපි කියන්නේ ඊළඟ පැරේ ලබන ආත්මෙ මේ දීප කිරිවලට වන්දි දෙකම එකට ගෙවන්නද? එහෙමද? අනිවාර්යෙන් මේ ණය ගෙවන්නතර එකම ඔය දීප කිරිවල ණය ගෙවන්නතර එකම ක්‍රමේ මේ ඉගෙන ගන්න එක විතරමයි. ඒ නිසා කාගෙන මේක කරපන් නැත්නම් ඒක ගෙව ගන්න හම්බෙන්නේ නැ මොන විදිහෙන්. ඉතිරිනව නම් සල්ලි හොයලා උන්ට ලොකු නාම සලකලා තමයි කරන්න ඕනේ කියලා ඒක නෙමෙයි ක්‍රමේ. අහලා බලපන් මම කියන එක දෙමාපියන්ගෙන්. උඹලගේ ණය ගෙවන්න ඕන කිරිවල ණය ගෙවන්න ඕන ඉගෙනගෙනද සල්ලි වලින් දාපන්. සල්ලි වලින් කිව්වොත් අපි දැම්ම නතර කරපියවා. මේක එකල මොකරි මගුලක් කරලා උන්ට සල්ලි හොයලා දීපව. ඒකයි කරන්න ඕන. අනිත් පැත්තට එන්නේ ඕකනේ ඒක තේරෙන්න. ඒකත් නොතේරුම් ගන්න තරම් බාල වෙන්න බෑනේ. ඔය වගේ කිනකොට හරි. ඇති කතාව වැඩ කරපන්. ලබන සතියේ දීලා එකේ හම්බෙමු. උඹලා උඹලගේ වැඩ ටික ලස්සනට අරගෙන ඵලයක් නැතුත් උඹලා යන ක්ලාස් වලට ගිහිල්ලා දිගටම මේක ක්ලාස් කිල්ලක් එමු නෙවෙයිනේ. යන ස්කෝල් වැඩ ටිකත් හොඳට කරලා ටර්ම් පුස්තිකන් ඒවත් කියලා සතුටින් වැඩේ කරපන්. හොඳ සාමාන්‍ය හොඳට පොලෙල් පාස් වෙලා දඩ ගේමකට ඊරල් පාස් වෙන්න සෙට් වෙන්න ප්ලෑන් කරපන් ඉස්සර තමයි කියන්නේ.